අපි අහලා තියෙනවානේ හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා. ඒ වගේම මම හිතනවා හැම වෙන්වීමකම තවත් වෙනත් හමුවීමක් තියෙනවා කියලා. දැන් මම මෙතන හිටියට අර කිව්වා වගේ මගේ හිත තියෙන්නේ ගෙදර වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඇත්ත වෙන කොහේ හරි වෙන්න පුළුවන්. හිත හීලා නැති වුණාම තමයි හැම වෙන්නේ. ඉතින් වෙන වෙන තුලේ ඔව් වෙන කොහේ හරි වෙන්න පුළුවන් කිව්වා. වෙන කොහේ හරි වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් ඒකම යටිහිත කියන්නේ ඒවා. වවුල කියන්නේ දුටුතන එල්ලෙන කෙනා. දැන් මේවා ගලපනයි මීට මිනිස් ලෝකෙට. මේ මිනිස් ලෝකයේ මසා මේක ඇත්තටම හරියට පාර්ලිමේන්තුව වගේ. පැහැදිලිවම දැන් මේ මිනිස්සුගේ දෙබෙඩි දෙබෙඩි පිළිවෙත් කියන කාර දැන් අර නිහඬ වනාන්තරේ පවා මේගොල්ලෝ ඉන්නවා. මෙහෙම ගන්න ටික අහුවෙච්ච තැන එල්ලෙනවනේ. අන්න මහා මුණක් හොරෙන් පියා මමයි. වවුලෝ උස්ම ගන්න ඔක්කොටම කියන මේ කැමත අහන්න වාඩිලා නැත්නම් ඉලි කතර එළිය වාඩිලා අහස දිහා බලාගෙන මිසින් දෙක පාරක් අහන්නක දැන් නැගී ඇත්තටම හුස්ම ගන්නවා කියලා තේරෙන පටන් ගන්නවා. ප්‍රේමය කියන්නේ ඇත්තටම මේ අත්පත් කර ගැනීමේ පරමාර්ථයකින් තොරව අපේ නෝන ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ආදරය කියලා හිතෙන්නේ. රාධා කෘෂ්ණ හිරත්හාමිගේ නංගි මැරෙනවා. මැරුණට පස්සේ දොස්තර මහත්තයත් එක්ක ගිහිල්ලා නංගිගේ මිනි කපනවා ඔහු ගිහිල්ලා. බැන්නත් ඔහුට ගම මේ ගැන නරක බසින් මුළු ගමම බනිනවා. පුදුම කාලගන්නේ මිනිස්සෙක් තමයි ඉතත් නංගිගේ මිනිහ කපන කියලා කවිය කියනවා. ඔහු හට වැඩක් නැහැ ලොයති රිහිරි මසින්. මේ රිහිරි මසින් වැඩක් නැහැ මිනිහට අවශ්‍ය හැඟීම කියන කාරණා. ඒකෙත් එහෙම තමයි කියන්නේ ලිපේ ගින්න තුන්වරුවේ අවුලන්න වරයු මහතුනේ කුමිකය වළඳන්න. හුස්ම අපේ YouTube නාලිකාව අපිට හුස්ම දෙන්න